ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් ගෙවියන දවසේ සියලු උණුසුම් සිදුවීම් එක්කොට මුලින්ම ඔබට කියන ස්වාධින රූපාණී රාත්‍රි 9:30 ප්‍රධාන සිංහල පුවත් විකාශය අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්ති සිරස් තල වෙත රටේ ජනතාවගෙන් 60%කට ඇස්ට්‍රාසෙනිකා දෙන්න සියල්ල සූදානම් පාස්කු ප්‍රහාර වාර්තාව අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක් වැඩිමිලට හාල් විකුණපු කඩ හිමියන් 12කට වැඩ වරදි අපේ රටේ කොරෝනාවට ගොදුරුණු තවත් 506 දෙනෙකු අද දවසේදී හඳුනා ගනුනා පසුගිය දින කිහිපයක් එක්ක බැලුවම ඊයේ දිනේදී කොරෝනා ආසාදිතයන්ගේ හමුවීමේ යම් අඩුවක් දක්නට ලැබුණා ඔවර්ණ රෝගීන් හමුවීම ඊයේ අඩුවෙද්දී අද දවසෙත් කොරෝනාවෙන් සුවය ලබා 743 දෙනෙක් රෝහලවලින් පිටව ගොස් තිබෙනවා බෙදක්වා මෙරටින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 78926ක් එයතුරින් 5930 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුවන සංඛ්‍යාව 617ක් අද දිනේ සුවය ලැබූ 743 දෙනාද සමගින් මෙරට සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 72566ක් වන අතර කොරෝනා මරණ 430ක්ද වාර්තා වී තිබෙනවා ඒ ඊයේ දිනේ සිදු කොරෝනා මරණ 8ද සමගින් ඊයේ මියගිය පිරිසට රිදීමාලියද්ද පදිංචි 27 වර්ධි තනුයකද ඇතුළත් බවයි සෞඛ්‍ය අංශ සඳහන් කළේ මීට අමතරව දෙමඩුකොඩ පදිංචි 67 හැවිරිදි කාන්තාවක් කොළඹ අට ප්‍රදේශයේ පදිංචි 58 හැවිරිදි පුද්ගලෙක් මේගොඩ පදිංචි 43 හැවිරිදි පුද්ගලෙක් දෙකඩන පදිංචි 52 හැවිරිදි පුද්ගලෙක් කොළඹ 10 පදිංචි 86 හැවිරිදි පුද්ගලෙක් කෙසල්වත්ත පදිංචි 74 හැවිරිදි කාන්තාවක හා වත්තල පදිංචි 81 හැවිරිදි පුද්ගලෙකු මෙසේ මියගිය පිරිසට ඇතුළත් ඊයේ දින තුළ මෙරටදී PCR පරීක්ෂණ 15386ක් සිදු කර ඇති අතර ත්‍රිවිධ හමුදාව පාලනය කරන නිරෝධායන මධ්‍යස්ථාන 93ක් තුළ පුද්ගලින් 9268 දෙනෙකු නිරෝධායනයේ වෙමින් සිටිනවා COVID-19 දෙවන රැල්ල ආරම්භ වීමත් සමග බස්නාහිර පළාතින් හඳුනාගෙන ඇති ආසාදිතින් සංඛ්‍යාව 50000 සීමාව ඉක්මවා ගියා. ඒ අනුව මෙතෙක් වාර්තා වී ඇති ආසාදිතින් සංඛ්‍යාව 50181ක්. කොළඹින් ආසාදිතින් 28440ක්, ගම්පහින් ආසාදිතින් 15759ක් හඳුනාගෙන ඇති අතර කළුතරින් හමු වී ඇති කොරෝනා ආසාදිතින් ගණන 5982ක්. මේ අතර ගෘහස්ථ නිරෝධායනයට පවුල් 38 දහසක් යොමු කර ඇති අතර වැඩිම පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ වන විට ලංකාවේ විවිධ ප්‍රදේශවල ගෘහස්ථ නිරෝධායනයට සෞඛ්‍ය බලධාරීන් විසින් යොමු කරන ලද පිරිස 117000ක් පමණ වෙනවා පවුල් 38000කට අයිති පුද්ගලයින් වෙනවා මේ අයගෙන් වැඩිම පිරිසක් සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ ඒ පිරිස 65000කට ආසන්නයි මෙම නිරෝධායනයට ලක් කර ඇති පිරිස් තම නිවෙස්වලම රැඳී සිටිය යුතුයි නිරෝධායන රීතීන් වලට පටහැනිව ගමන් කළොත් වෙන අයෙකුට මේ රෝගිය බෝ කිරීමේ චේතනාන්විත අදහසක් ඔවුන්ට තිබෙනවා එවැනි අයට එරෙහිවත් අමරිකාවෙන් මරණ 2761ක් සිදු වුණා. බ්‍රසීලෙන් ආසාදිතින් 51350 දෙනෙකු හඳුනාගැනෙද්දී පැය 24ක් තුළ කොරෝනා මරණ 1432ක් සිදුව තිබෙනවා. රුසියාවේ පැය 24ක් තුළ ආසාදිතින් 13447ක් හඳුනාගත් අතර මරණ 480ක් සිදු වුණා. බ්‍රිතාන්‍යයෙන් ආසාදිතින් 12057 දෙනෙකු හඳුනාගැනෙද්දී සිදු ඇති මරණ සංඛ්‍යාව 454ක්. ඉන්දියාවෙන්ද පැය 24ක් තුළ කොරෝනා ආසාදිතින් 12643 දෙනෙකු හඳුනාගෙන ඇති අතර මරණ 85ක් වාර්තා වී තිබෙනවා රජයේ සැලසුම් සහගත වැඩපිළිවෙලත් එක්ක අපේ ජනතාවගෙන් 60%කට ඉක්මනින්ම කොවිඩ් මර්ධන එන්නත ලබා දෙනවා කියලා සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ රාජ්‍ය අමාත්‍යවරිය අද ප්‍රකාශ කෙරුවා
ඒකට අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වෙනකොටත් අරන් තියෙනවා කියලායි රාජ්‍ය අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ. लक्ष पहामेंट इनाकनवाला मिलियन दहत मे इन अभीट लक्ष हतरी जनगहन कोवैक्स पहासुकम इन लीमट नियमित फलवीन तोगे मे मसे अग मारत मूलवे अधीर भाषे अभी इतरी लक्ष अणुट इन्ना मिलदी एंडमसाजे अणुमति दीरा ए अणु अभी इलूंका इंडिया सीरम आयतन मे इन लादेन किल फलवीन तोगे ඔයිට බලාපොරොත්තු වෙන මේ මාසේ අග වෙනකොට ලැබෙයි කියලා. ඒ අනුව අපිට ඉන්නත් කරන්නේ අපිට දිගටම කරගෙන යන්න පුළුවන්. හැබැයි අපි මතක තියා ගන්න ඕනේ මේක ලෝකයේම වැඩිම ඉල්ලුමක් තියෙනවා මේ ඉන්නතට. ඉල්ලුමට හරියන සැපවීමක් තියෙනවද කියන ගැටලුව තියෙනවා. පාස්කු ප්‍රහාරයේ විමර්ශන වර්තාව වගේම ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවේ වර්තාව අධ්‍යයනය කරන්න ජනාධිපතිතුමා කමිටුවක් පත් කරලා තියෙනවා. पास्को रिदा प्रहारे विमर्शने कल जनाधिपति परीक्षण कमीशन सभा वार्तावे सह पार्लिमेंट इद्रिपत करेती जातिक आरक्षाव पिलबंद आंशिक अधीक्षण कारक सभावे करुणुहा निर्देश गैंबुरी नद्देने कर ए पिलबंद क्रियाकलितु आकारे वार्ता किरी मटाई मेमा कामिटुव पत करेते जनाधिपति गोटाबे राजपक्ष मेतिमा पत्कलेम कमिटे सभापतिरण अमाते चमल राजपक्ष महताय अमाते वरुण जॉन्स्टन प्रणांदु देगम्मनपिल रमेश पतिरण प्रसन्न रणतुंगहा रोहित अबे गुणवर्धन महतरुण कमिटे ससु सामाजिकेन्वनवा जनाधिपति कमीशन सभा वार्ताव जातिक आरक्षाव पिलबंद आंशिक अधीक्षण कारक सभा वार्ताव जनाधिपति कार्यालय मगिन कमिटुवट यमुकरणु एति कमिटु कार्यान संधा पासुकम सलसी मेतुलु ससु कटियुतु मेहवीम संधा एम कमिटु लेखम धूरेट जनाधिपति कार्यालय अध्यक्ष जनरल नीति हरिगुप्ता रोहन धीर महता पत्करेति अतर कमिटु वार्ताव लबन मस पहलस वनदाट पेर इदिरे पत्कलेतुई वेनरी विमल वीरवंश अमात्यवरयागेन पहुगे दवस कीपेम माध्ये विविध अदहस पलवुना अमात्यवरय सह पोदुजन पेरमुणिये मंत्री वरुण किहिप देनेक अतरे मत गटुमक कैतवीम मेकट तदिन्म बलपाला तिबुना ओ अद मे मत गटुम अवसानुने पोदुजन पेरमुणिट संबंध पक्षवल नायकिन जनाधिपतिमान एक पवत्तपु साकच्छावेन पस्से ए साकच्छावट सहभागी वेच्च मेति अमतिवरु किहिप देनेक मे विदियट अदहस पलकला अतवासेम मे जनाधिपतिमा समग रटे इदिरी क्रियामार्ग पिलिबंद विधिमत् साकच्छा पटिपाटिया नेतिनि साधम अपि साकच्छा इल्लुवे एतुमैक पिलियरगन साकच्छा लबा दुन्नु मे आण्डुव बिहि करन्न महन्सि वुणा ए वगेम अधिकारि जनाधिपतिमा पत् करन्न महन्सि वुणा देशपालन पक्ष सिरु दिनाम वगे अपि अद मे साकच्छावट एकतु वुणा मे आण्डुव तुल तिबेन एकमुतुकम आरक्षा कर गैनीमत् ए वगेम अधिकारि जनाधिपतिमा गेन यन वेडपिल्ल शक्तिमत् किरीम संदहात् अवश्य करन क्रियाकारकम टिकतम अभी बलापुरुतुतिबेन्दिरिटिकेनियन अब देशपालन वशेन तेन प्रश्न वलदी अर्बुद वलदी यतुमगे शक्ति अभी तव तव अवश्य विनम मे क्रियावली इदिरिटिकेनियन निसातमाई देशपालन पक्ष विदिर अभी सिरुदिना मेकुतुल मे साकच्छावट संबंध उणे इताम सार्थक साकच्छावत् तिबुना अतिकरु जनाधिपतिमान समग यतुमा इदिरिपत् करपु अदहस बहु देयक पिलियर गेत्त ए वगेम यतुमगे पत्तेन तीन अदहसुत् इदिरिपत् कला සති දෙකකට හෝ තුනකට වරක් මේ විදියට අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාවක් පවත්වගෙන යන්නත් ඒ අනුව කටයුතු කරන්නත් එතුමාගේ කැමැත්ත පළ කළා. ආණ්ඩුවක් හැටියට රටක් හැටියට මේ ඉදිරි ගමන යාම සඳහා අවශ්‍ය කරන සමගි සම්පන්නව ඉදිරියට යන්න ඕන කරන නායකත්ව මැදිහත් වීම එතුමා දෙන බවත් ඒ වගේම අපේ පක්ෂත් එක්ක මේ සාකච්ඡාව දිගටම පවත්වගෙන යන බවත් එතුමා අවධාරණය කරන කේරද? එතුමා ප්‍රකාශ කරපු කාර්යය සම්බන්ධයෙන් ස්ථාවරයේ තාමත් ඒ විදියටම තියෙනවා. නිසක වශයෙන්ම අපි මේ පිළිබඳ කරුණුත් එතුමාට මේ අවස්ථාවේදී ඉදිරිපත් කළා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මහනුවර ශ්‍රී දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමෙන් ආශිර්වාද ලබා ගත්තා. ශ්‍රී දළදා මාලිකාවට පැමිණි අග්‍රාමාත්‍යවරයා දළදා වහන්සේ වැඳ පුදා ගත්තා. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතාද මෙම අවස්ථාවට එක් වුණා. අනතුරු අග්‍රාමාත්‍යවරයා මල්වතු මහ විහාරයට ගොස් මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා. एमएम मालवत्तु पार्श्वे अनुनायक पूज्य दिबुल कुमुरे विमलताम्ब नियांगोड विजित सिरियान स्वामीन महासे बहदेक आशीर्वाद लबागेनीमट क्रिया कला अनतुरु अग्रामातवरया गमन कले अस्किरी महाविहारे वेतटाय एम विहार पार्श्वे महानायक अतिपूज्य वरकागोड ज्ञानरत्न स्वामीन महासे बहदेक आशीर्वाद लबागत्ता अस्किरी गेदिगे राजमहा विहारेट गिय महिंद राजपक्ष महता अस्किरी पार्श्वे अनुनायक पूज्य वेनरुवे उपाली स्वामीन महासे बहदेकीमट क्रिया कला
අග්‍රමාත්‍යවරයා අස්කිරි මහ විහාර මහ පිරිවෙන වෙතද ගමන් කළා. එම පරිවේනාධිපති පූජ්‍ය නාරම්පණාවේ ආනන්ද ස්වාමින් වහන්සේ හමු වී සාකච්ඡා කිරීමටද අග්‍රමාත්‍යවරයා පියවර ගත්තා. අනතුරු පේරාදෙණිය ගැටඹේ රාජෝපවනාරාමයේ වෙත ගිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විහාරාධිපති පූජ්‍ය කැප්පිටියාගොඩ සිරිවිමල ස්වාමින් වහන්සේ බැහැදක ආශිර්වාද ලබා ගත්තා. රාජමාත්‍ය දිලුම් අමෘකම මහතා ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. යහපාලන ආණ්ඩුව කාලයේ හරි විදියට නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ජනතාවට බොහෝ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙනවා. උදාහරණත් එක්කම රාජ්‍ය ඇමති ඉන්දික අනුරුද්ධ මහතා අද මේ බව තහවුරු කළා. පානදුර වාදුව සීබ්‍රිස් හෝම්ස් මධ්‍යම පාන්තික නිවාස යෝජනා ක්‍රමයේ ඉදිකිරීම් කටයුතු පිළිබඳ සුවා බැලීම සඳහා නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. ජාතික නිවාස සංවර්ධන අධිකාරිය දීක්ෂණයේ යටතේ මෙම ව්‍යාපෘතියේ ක්‍රියාත්මක වනවා. නිවාස 196 කින් සමන්විත මෙම ව්‍යාපෘතියේ කටයුතු මෙම වසර අවසන් වීමට පෙර නිම කරන ලෙසට රාජ්‍ය අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. 2019 වසර වෙද්දී ජනතාවට ලබා දෙන්න ඕන ව්‍යාපෘති විදියට පටන්ගත්තු ඒවා පහුගිය රජය ඒ කාල වකවානු තුළ නිසි පරිදි අවසන් කරලා නිසි ප්‍රතිලාභින්ට ලබා නොදීම නිසා අතරමඟ නැවැත්වීමක් සිද්ධ වෙලා තිබුණා. 2015 වෙනකන් තිබිච්ච ආණ්ඩුවේ ව්‍යාපෘති එහෙම් පිටින්ම ගත්තු ආණ්ඩුව නවත්තලා ඒවා වෙනස් ආකාරයෙන් පරිහරණය කරන්න පටන් ගත්තා. මේ රජයේ එහෙම සංකල්පයක් එහෙම දැක්මක් නැහැ. අපි මේ සියලු දේවල් හොයලා බලලා ඒ ප්‍රදේශයේ දේශපාලන අධිකාරියක සාකච්ඡා කරලා අවශ්‍යතාවය තුළ ඒ ලබාගත්තු අයට සාධාරණයක් වෙන ආකාරයෙන් කඩිනම් කිරීම තමයි කරන්නේ. සා අපි බලාපොරොත්තු වෙනවා මේ වසර තුල කඩිනමින් මේ ව්‍යාපෘති අවසන් කරලා ජනතාවට ලබා දෙන්න. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ පොලිස් මද්ද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරියෙකුගේ ගමන් මල්ලක තිබිලා T56 වර්ගයේ ජීව උණ්ඩ හමුවීමෙන් පස්සේ අධිකරණයට ඉදිරිපත් කරපු එම නිලධාරියා ලබන පළමු වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. උණ්ඩ 15ක් මේ උප පොලිස් පරීක්ෂකවරයාගේ ගමන් මල්ලෙ තිබිලා අත්අඩංගුවට ගැනුණා. ඒ කටුනායක ගුවන්තොටුපලේ පැමිණීමේ පරයන්තේ ආරක්ෂක කපොල්ලේදී. වැඩි ගානට හාල් විකුණන වෙළෙන්දන් කොටු කරගන්න ආරම්භ කරලා තියෙන මෙහෙයුම් දිගටම සිදු කරගෙන යනවා කියලා පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළා. අද දවසේත් ඒ වගේ වැටලීම් කිහිපයක්ම සිද්ධ කෙරුණා. වෙළඳ පොලේ වැඩිමිලට සහල් අලෙවි කරන්නන් නීතියේ රැහැනට කොටු කර ගැනීමේ මෙහෙයුම් දිවයිනපුරා ක්‍රියාත්මකයි. පසුගිය වසරේ වැටලීම් 4037ක් සිදු කර තිබෙනවා. විමර්ශන නිලධාරීන් දිවයිනේ සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි වැටලීම් සඳහා එක්ව සිටින බවයි පාරිභෝගික අධිකාරිය පවසන්නේ. පිටකොටුව ප්‍රදේශයේ සිදු කළ වැටලීම්වලදී තොග වෙළඳ සැල් 12කට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කෙරුණා. පිටකොටුව හතරවන සහ පස්වන හරස්වීදී වේල්ල වීදිය ඇතුළු ප්‍රදේශ කිහිපයක තොග වෙළඳ සැල් මෙහිදී පරීක්ෂාවට ලක් කිරීමටයි කටයුතු කෙරුණේ. සම්භවල පාලන මිල 98යි, නාඩු 96යි, රතු කැපුළු සුදු කැපුළු 93යි. දැන් මේ නිරාවුල් ඉලඳ ඇවිල්ලා තියෙනවා සම්භය එකක් 99ට. මේක වැරදි. පාලන මිලට වඩා වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා තමයි අපි මේ සම්බන්ධව නීති මෙකටුට කරන්නේ. මේ ප්‍රයිස් කපන්නේ දැන් මේ ප්‍රයිස් කපලා තියෙනවා. එහෙන් තමයි කපලා එවලා තියෙන්නේ. කොහෙන්ද එහෙන් කියන්නේ? ඇයිද ඔයගොල්ලෝ ගත්තේ? දැන් අපි ඇවිල්ලා පෙන්නනකන් දැක්කේ නැද්ද? දැක්කේ නැහැ. අපි දළු නැහැ කියලා. දැන් ඔයගොල්ලෝ විකුණන්නේ. දවල් කියලා මේ විකුණන්නේ. 92යි විකුණන්නේ. ඔයගොල්ලෝ වැරද්ද කරන්නේ. වැඩිමිලට සහල් අලෙවි කිරීම සහ සහල් සංගවා තැබීම වෙළඳුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වනවා. මිනිස් පරිභෝජනයට නොසුදුසු හාල් මැස්සන් තොගයක්ද මෙහිදී සොයාගෙනුණා. මේ සිදු කරන සෑම වැටලීමක් සම්බන්ධවම පාරිභෝගිකම අධිකාරිය මගින් නඩු පැවරීමක් කරනවා. තනි පුජ්‍යල ව්‍යාපාරයක් නම් රුපියල් 1000ක් 10000ක් අතර දඩ මුදලක් එයාට නියම කරන්න පුළුවන් අධිකාරිය පනත යටතේ. ඒ වගේම අධිකරණ නඩු පැවරීමකින් පස්සේ මාස 6ක් දක්වා සිරඳනුවම් ලබා දෙන්න හැකියාව තියෙන මේ පනත යටතේ පුජ්‍යලික සමාගමක් නම් රුපියල් 10000ක් රුපියල් ලක්ෂයක් අතර දඩ මුදලක් නියම කරන්න පුළුවන්. මේ දඩ මුදල පෙරවැරද්දක් තිබුණා නම් මේ සම්බන්ධව කටයුතු කරලා දෙගුණයක් විදිහට නියම කරන්න අධිකාරිය පනතේ තියෙනවා. වගන්ති ඒ සම්බන්ධව කටයුතු කරන්න පුළුවන්. තිස්ස මහරාම පොල්ගහ වැලෑන පන්නිගමුව පාරේ පිහිටලා තියෙන හොඳ හිත සිතුවිලි මන්දිරයේ ඉදි කරපු හොඳ හිත නෙළුම් මුදුකුළුණ අග්‍රාමාත්‍යවරයා අතින් විවෘත කිරීම සිදු වුණා. මේ කුළුණේ උස අඩි 127ක්. හොඳ හිත නෙළුම් මුදුකුළුණ මස්තකෙහි අඩි 16ක් උසින් හා දිගින් අඩි 18ක් මෙන්ම පල්ලෙන් අඩි 9ක් වූ ධර්මචක්‍ර මුද්‍රාවේ සමාධි බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා.
පූජ්‍ය රත්නපුරේ නන්ද සාමින් වහන්සේ එම ප්‍රතිමාව නිර්මාණය කිරීමට පියවර ගත් අතර හොඳ හිත නෙළුම් බුදු කුරුණ විවෘත කිරීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම පරිශ්‍රයේ සල් පැලයක් ද රෝපණය කළා. අනතුරුව පැවති සංඝගත දක්ෂිණාවරද එක්ව අග්‍රාමාත්‍යවරයා මහා සංඝරත්නයට දන් පිළිගැන්වුවා. महाबैंकु बेंदुम करवांचावगेन हिटपु महाबैंकु अधिपति अर्जुन महेंद्रनेतुलु वित्तिकरुवां दस दिन कुटेर हीव नीतिपति वर्या गोनुकरपु नडुव लबन मासे दहा अटवन दखेंद वान्न केला कोलंब इस्तिर त्रिपुद्गल महाधिकरने अदनियम केरुआ යහපාන රජයේ සමයේ සිදු මහත් ආන්දෝලනයකට තුඩු දුන් මහබැංකු බැඳුම් කර සිද්ධියෙන් රුපියල් මිලියන 688කට අධික පාඩුවක් රජයට සිදු කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මෙසේ නඩු විභාගය සිදු කෙරෙනවා. චම්පා ජානකී රාජරත්න දමිත් තොටවත්ත හා නමල් බලල්ල යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ත්‍රිපුත්කල විනිසුරු මඩුල් හමුවේ නඩු විභාග කෙරෙන්නේ. එම නඩුව අද දිනේ කැඳු අවස්ථාවේදී පළමු විත්තිකරු වන අර්ජුන් මහේන්ද්‍රන් හා අජහන් ගාර්දිය පුංචි හේවා යන විත්තිකරුද අධිකරණයේ හමුවේ පෙනී සිටියේ නැහැ. අධිචෝදනා 23ක් යටතේ මෙම නඩුව ගොනු කර ඇත්තේ. වෙන්රි ගෙදර දොරට ගමනට බිමන්ට ඕන කරන දේවල් ගන්න තැනින් තැනට යන කාලේ ඉවර කරලා ඉක්මනින්ම මේ සියලු දේවල් එකම තැනක මිලදී ගන්න පුළුවන් මධ්‍යස්ථානයක් නාරා හිම්පිටදී ආරම්භ කෙරුණා. ඔව් වරුණ ऐसे देसे पेरमग तुलेन में होया बलंदे एक पिली मादव මහන්සියලා වැඩෑරලා ගෙදර යන ඔබට ඔබට අවශ්‍ය කරන හැමදේම එකම වහලක් යට මිල දේ ගන්න දෙනවා නම් කොච්චර වටිනවද ඒ වෙනුවෙන් රජ පහුගියද ආරම්භ කරා STC ආයතනය එහෙම නැත්නම් රජ වාස පෞද්ගලික සහ රාජ්‍ය ආයතන 78ක් මේ එකතැනක ස්ථාපිත කරලා තිනවා ඔබට අවශ්‍ය කරන සියලු දේ මිලදී ගන්න කියන්නේ පොල්ලතු පැලේන රජමැදුර දක්වා අවශ්‍ය කරන සියලු දේ මෙතන තියෙනවා කියලා අපි අතුරට ගිහින් බලමු කියන දේ ඇත්තද කියලා යා මේ සංකල්පයේ නිර්මාතෘ ආචාර්ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතුමා අමතුම ඇත්තටම ඇයි මේ වගේ සංකල්පයක් කළා මේ වගේ ආයතනයක් ඇති කරන්නේ තවත් කඩ තියෙනවා ඒ වඩත් යන්න පුළුවන් මෙතෙන් එනකේ තියෙන විශේෂත්වය මොකක්ද පරිභෝගිකයන් රජයේ ආයතන වල සේවාව ලබා ගැනීම සඳහා ස්ථාන රාශියකට ගමන් කරන්න ඕනේ දැන් මම කල්පනා කළා මේ ආයතන සියල්ලට අපි රජයේ විසින් පොදු තැනක් හදලා දෙන්න ඕනේ මේ නාරායන් පිට විශේෂිත ආර්ථික මධ්‍යස්ථානයේ භූමියට ආපුවාම සියල්ලගේම සේවය එකවර කෙටි වේලාවක් තුල ලබා ගන්න පුළුවන් මොහොබිමට ආඩම්බරයක් වෙච්ච ව්‍යවසායකයෝ සියල්ලත් මේ වාහනයට අතරමැදියෝ කවුරුත් නැතුව ජාවාරම් ක්‍රමයට නැතුව ස්වකීය නිෂ්පාදන ඍජුව පරිභෝගිකයට කතා කරලා අලෙවි කරන්න පුළුවන් වෙන විදිය සංකල්පයක් තමයි මේ තුල තියෙන්නේ මී පැණිද කිතුල් පැණිද කැවුම් කොකිස්ද මේ නැති දෙයක් නෑ හැබැයි අපේ රටේ ජනතාව නිෂ්පාදනය කරන දේවල් තමයි තිබෙන්නේ උදේ 10 ඉඳන් රෑ 10 වෙනකම් මේ සාප්පු සංකීර්ණය ඇරලා තිනවා සෑම තැනකම පාකින් කරන විදිහට අපි වැඩ පිළිවෙලක් ලෑස්ති කරලා තිනවා කජු සංස්ථා අලුයි කුටියෙන් රුපියල් 1000කට අඩුවෙන් කජු ලබා ගන්න පුළුවන් ඕන බෑග් එකක් මෙම ස්ථානට આવොත් අපගේ නිෂ්පාදන නිසා නිෂ්පාදන මිලකම ලබා ගත හැකියි ලංකාවේ හොඳම මී පැණි අපෙන් ලබා ගන්න පුළුවන් අමතු වැතර හොඳ සංකල්පයක් අදහසක් නැද්ද මේක ලංකාව පුරාම දීප ව්‍යාප්තව ආරම්භ කරන්න මාසයක් දෙකක් ඇතුළත දෙවෙනි රජවාස වවුනියාවේ ආරම්භ කරන්න පුළුවන් මේ වර්ෂය තුල 25 අපි අලුතෙන් ආරම්භ කරනවා सौभाग्य देख प्रतिपत्ति प्रकाश प्रकार देश निष्पादक राज्य व्यवसाय भांड सा सेवा पारभोगिक पत्कर नट आरंभ कर राजवास संकल्प सबविन अगेयत संकल्प बला मुनवा सेवा वक्त बदला राजवास तुले
බසහිර පළාතේ ප්‍රවීණ කලාකරුවන් අගය කිරීම සඳහා සංවිධානය කළ විශ්වාභී නන්දනී සම්මාන උළෙල කැලණිය සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. බස්නාහිර පළාත් අධ්‍යාපන සංස්කෘතික හා කලා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයයි මෙය සංවිධානය කළේ. කලා ශිෂ්‍ය 24ක් නියෝජනය කරමින් ප්‍රවීණ කලාකරුවන් 36 දෙනෙකු මෙම සම්මාන උළෙලේදී ඇගයීමට ලක් කෙරුණා. එමෙන්ම කලාකරුවන් කිහිප දෙනෙකුම ගෞරව සම්මානයටද පාත්‍ර වුණා. බස්නාහිර පළාත් සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් සිරිසෝම ලොකුවිතාන මහතාගේ ප්‍රධානත්වයෙනුයි සම්මාන උළෙල පැවැත්ුණේ. හැට නවලක්ෂයක් අනුමත කරපු සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තියෙන බොහොමයක් කරුණු දැන් යථාර්ථයක් වෙමින් තිබෙනවා. ඒ අතර තිබුණු ගුරු විදුහල්පති වැටුප් පිෂමතා ඉවත් කිරීමේ සිහිනයත් මේ විදියට ඉටු වෙමින් පවතිනවා. වසර 23ක පමණ කාලයක සිට පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව විසඳීම සඳහා වත්මන් රජය පියවර රැසක් ගෙන තිබෙනවා. ඒ අනුව පත්කල පංච පුද්ගල කමිටුවේ වාර්තාවද අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජේල් පීරිස් මහතාට ලබා දී අවසන්. මෙම කමිටුවේ නිර්දේශවලට අනුව අවම වශයෙන් ගුරුවරයෙකුගේ වැටුප රුපියල් 10000 සිට 35000 දක්වා වැඩි වෙන බවයි ශ්‍රී ලංකා පුදුජන අධ්‍යාපන සේවා සංගමේ සභාපති වසන්තා හදපාන්ගොඩ මහත්මිය පවසන්නේ. ඒ අනුව කලක්පුරා පැවති තවත් දෙවැන්ත ගැටලුවකට විසඳුම් වැටුප් විෂමතාවය තිබුණේ අපේ මෙන්න මේ විදිහට දැන් මේක සියලු සේවාවන් සමතත්වයට ගෙනල්ලා ඒ විෂමතාවය ඉවත් කරලා තියෙනවා. මේ අනුව ඉදිරියේදී ගුරුවරයාට තෘප්තිමත් සේවාවක් කරගෙන යාමට හැකි විදිහට ඔවුන්ගේ වැටුප් ප්‍රශ්නය විසඳිලා තියෙනවා. ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධයෙන් රජයට අමතරව දරන්න වෙනවා මාසිකව බිලියන 4.5ක් වාර්ෂිකව බිලියන 54ක් මේ සඳහා වැය වෙනවා. ඒ අනුව දෙකේ දෙකේ ගුරුවරයෙක්ගේ වැටුප 14350කින් වැඩි වෙනවා. ඒ කියන්නේ මූලික වැටුප 47615 දක්වා. දෙකේ එකේ කෙනෙක්ගේ එක ගුරුවරයෙක්ගේ 62595කිනුත් පළවෙනි ශ්‍රේණියේ ගුරුවරයෙක්ගේ 72375කිනුත් වැටුප වැඩිවීමක් සිද්ධ වෙනවා. එතකොට මේ අනුව ගුරුවරුන්ට ඇත්තටම තෘප්තිමත් වෙන්න පුළුවන් වැටුප් ක්‍රමයක් යෝජනා වෙලා තියෙනවා. බැසිල් රාජපක්ෂ මැතිතුමාගේ ආශිර්වාදය තුල තමයි මේ සඳහා දාල කැබිනට් පත්‍රය දැම්මේ. ඉදිරියටත් එතුමාගේ සහයෝගය අපිට නිරන්තරයෙන්ම ලැබෙනවා. අපි මේ ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නේ විසඳලා මේ රටේ ගුණාත්මක අධ්‍යාපනයක් වෙනුවෙන් කැප වෙනවායි කියන පොරොන්දු අපි මේ රටේ ගුරුවරුන්ට සහ අධ්‍යාපන ශිෂ්‍යයන් නියුක්ත සියලු දෙනාටම ලබා දෙනවා. ස්වාධින් රූපාණී රාත්‍රී පුවත් විකාශය ඒ සමගින් අවසන්. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.